ජුඩෝ ක්‍රීඩක චාමර නුවන් සහ බැඩ්මින්ටන් ක්‍රීඩක නිනුක කරුණාරත්න අද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරග බිමට පිවිසියා. චාමර 2016 වර්ෂයේදී සහභාගී වූ රියෝ ඔලිම්පික් උළෙලේදී අවසන් 16 වටේට පැමිණීමට සමත් වුණා. ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන තරග බිමට පිවිසි චාමර ජුඩෝ කිලෝග්‍රෑම් 73 බර පන්ති යටතේ එන් ඇලෙක්සැන්ඩර් හොසේන් සමග තරග වැදුණා. හොසේන් ලෝක වර්ගීකරණයේ 51 වන ස්ථානයේ පසු අතර චාමර සිටියේ 307 වෙනි ස්ථානයේ. මෙම තරගයේ තප්පර 29ක් තුල ජය ගැනීමට හොසේන් සමත් වුණේ ඉපොන් අවස්ථාවකින්. එය මෙම ඉසව්වේ සම්පූර්ණ ලකුණක් ලෙස සැලකුණු නිසා ලකුණු 10ට බිඳුවක් ලෙස චාමරගේ ඔලිම්පික් සිහිනය කුඩා කාලයක් තුල බිඳ වැටෙමින් තරගය අවසන් වුණා. සවස් වරුවේ තරග බිමට පිවිසි දෙවනි ශ්‍රී ලාංකිකයා වූ නිනුක කරුණාරත්න අද ක්‍රීඩා කළේ ඔහුගේ මූලික වටේ දෙවනි තරගයටයි. නිලෝක ලෝක වර්ගීකරණයේ 117 වෙනි ස්ථානයේ පසු වූ අතර අද ඔහුගේ ප්‍රතිවාදියා වූ නට් නියෙන් පසු වූයේ 54 වෙනි ස්ථානයේ. දෙදෙනාටම දෝලනය වූ පළමු වටේ ලකුණු 21ට 16ක් ලෙස ජයග්‍රහණය කළේ නට් නියෙන් විසිනුයි. දෙවෙනි වටයේදී නිලෝකට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් එම වටය 21ට 14ක් ලෙස ජයග්‍රහණය කරන්නට නියෙන් සමත් වුණා. මෙම පරාජයත් සමග නිලෝක සිය වසර 9ක ඔලිම්පික් ගමනට තිත් තබන්නේ ඔලිම්පික් උළෙලතුලකදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ ගෞරවයද සමගින්. මීට අමතරව අද දිනේ ඔලිම්පික් ඉතිහාසයේ එක් ඉසව්වකින් ජයග්‍රහණය කළ ලාබාලිතම ක්‍රීඩිකාවන් තිදෙනාද වාර්තා වුණා. ඔලිම්පික් උළෙලට නව ඉසව්වක් වූ ස්කේට් බෝඩින් ක්‍රීඩාවේ කාන්තා රන් පදක්කම දිනාගත්තේ 13 හැවිරිදි ජපාන් ක්‍රීඩිකා මොමිජි නිෂියා විසින්. එම ඉසව්වේ රිදී පදක්කමද 13 හැවිරිදි බ්‍රසීල ක්‍රීඩිකා රයිසා ලීල් විසින් දිනාගත් අතර ලෝකර පදක්කම දිනාගත්තේ 16 හැවිරිදි ජපාන ක්‍රීඩිකා ෆුනා නකායාමා විසිනුයි. වසර 13ක් පුරා ඔලිම්පික් උළෙල 3ක් නියෝජනය කිරීමෙන් පසු සිය පළමු ඔලිම්පික් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට බ්‍රිතාන්‍ය ක්‍රීඩක ටොම් ඩේලි අද සමත් වුණා. ඩයිවින් ඉසව්වෙන් ලකුණු 471.81ක් ලබා ගනිමින් රන් පදක්කම දිනාගත් ඩේලි තම පළමු ඔලිම්පික් උළෙල වූ 2008 ඔලිම්පික් උළෙලට සහභාගීව තිබුණේ වයස අවුරුදු 14 දී වීම විශේෂත්වයක්. ඔලිම්පික් උළෙලේ සිරි අසිරිය ඔබ වෙත ගෙනීමට thepapare.com අපි සූදානම්. රැඳී සිටින්න thepapare.com සමගින්. LG air conditioners smart life begins today.